හරි දරුණි පැහැදිලි නේද නා ක්ලියර් නේ රයිට් මම එහෙනම් තව ටිකක් ඉදිරියට යන්නම් ඔබ දරුවෝ ටික කනෙක්ට් වෙනකන් ඉන්නවා අපි එලි කෙනෙක් හද්ද නෑ වැලිම් කෙනෙක් කරිත් ඒවට දාන්න පුළුවන් මම ඒක දාලා පෙන්නන්න ඕවා නේද දරුවෝ ජොයින් වෙන්නේ නැද්ද හරි අපිට මතේ වැලියු කියන එක දැන් මගේ මේ දරුවෙක් අහනවා මේ වැලියු කියන එකක් අපි දැම්මේ දැන් ඔන්න ඔයාලා දැක්ක විදිහට මේ රේඩියෝ බටන් වලට විතරනේ අපි රේඩියෝ බටන් කියන්නේ රේඩියෝ ඉන්පුට් එකට විතරනේ නෑ අපිට වැලියු කියන එක අනිත් දේවල්වත් දෙන්න පුළුවන් ඔන්න මම පළවෙනියෙන්ම ගත්ත එකට මේ ඉන්පුට් එකට දෙනවා මේ රෙජිස්ටර් එකේ නම්බර් එකට ගත්ත නේද එකක් මම මේකට වැලියු එකක් දෙනවා ඔන්න බලන්න වැලියු r 23.2 0.3 බින්දුවයි බින්දුවයි එක කියන ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් නම්බර් දැක්කද එතන මොකද වෙන්නේ වැලියු එක ටෙක්ස්ට් බොක්ස් එකේ ෆිල් වෙලා මේ හිටනවා දැක්කද දැන් අපි වැලියු එක නොදෙන්නේ දැන් මේ වැලියු එක කියන එක මේ යූසර් ටයිප් කරන දෙයක් නේ හරි දැන් මෙතනදී මම රෙජිස්ට්‍රේෂන් නම්බර් එකට මේ වැලියු එක දාන්න පුළුවන් මොකද අපේ සිස්ටම් එකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක යූසර් දන්නේ නැහැ නේද දරුවනේ ඒක වෙබ්සයිට් එකේ ඔටෝමැටිකලි දෙන්න ඕනේ නේද ආ එහෙනම් ඒ වගේ තැනකට අපිට පුළුවන් වැලියු එකට සිස්ටම් එකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න පුළුවන් දාලා මම තවත් ඇට්‍රිබියුට් එකක් ඔන්න මේකට ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරනවා හරි මොකද්ද disabled disable නැත්තම් ඔව් ඩිසේබල් 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 බලන්න ඩිසේබල් කරපුවම මොකද වෙන්නේ කියලා වැලියු එකක් තියෙනවා ටෙක්ස්ට් බොක්ස් එකක් පේනවා එඩිට් කරන්න බෑ ඒක යූස් එඩිට් කරලා බෑ ක්ලියර් නේ හරි දැන් අපිට කාල වේලාව ඉවර වෙගෙන යන නිසා ඔන්න මම වෙනස්කම් එකක් කළා මේක හදාගන්න ඔයාලට දැන් මම මේකට තව දෙයක් තව මේ ඉවර නෑ තව තියෙනවා නමුත් මම තව දෙයක් අද දවසේ කියලා දෙනවා ඉන්පුට් එකක් ගන්නවා ඒ ටයිප් එක රීසෙට් කියලා දෙන්න මම ටයිප් එක රීසෙට් හරි තවත් ඉන්පුට් එකක් ගන්නවා ඒකට මම දෙනවා සබ්මිට් කියලා ටයිප් එක මොකක්ද දෙන්නේ සබ්මිට් ඔන්න රීසෙට් සබ්මිට් බටන් දෙකක් දැක්කද හරි ඒක මම BR එකක් අරගෙන පල්ලෙහැන රූට් එක ගන්නම් ඔන්න රීසෙට් බටන් එක රීසෙට් බටන් එකේ මොකද වෙන්නේ බලන්න මේ මම මේ මොනවා හරි සිලෙක්ට් සිලෙක්ට් කරලා ෆිල් කරලා තිබුණොත් ක්ලිය වෙනවා දැක්කද රීසෙට් බටන් එකේදී වෙන්නේ මේ රීසෙට් බටන් එකේදී මම මේ සිලෙක්ට් කරලා ෆිල් කරලා තිනේවා ක්ලියර් වෙනවා සබ්මිට් එකේදී මොකද වෙන්නේ සබ්මිට් බටන් එක ප්‍රෙස් කරුවොත් ඒ data ටික සබ්මිට් වෙනවා කොහටද database එකට save වෙනවා හැබැයි දැන් save වෙනවද
නෑ අපි තව ඒ පාර්ට් එක දියලා නෑ බලන්න සබ්මිට් බටන් එක ප්‍රෙස් කරුවෙන් පස්සේ මෙන්න මෙතන මේ අපි ටයිප් කරපු ඩේටා ටික තියෙනවා මේ දැක්කද මේ ඒ ටයිප් කරපු ඩේටා ටික කොහමද ගිහිලා තියෙන්නේ අපි අර දුන්න නේම් එක නේද මේ මේ දැක්කද මේ සිලෙක්ට් කරපු ජෙන්ඩර් එක මේල් කියලා මේ අපි දුන්න නේම් එක නේද ගිහිලා තියෙන්නේ හොඳට කියාපුලි බලන්න ඕනේ දැන් ගෙදරිනුත් කරලා ඔන්න දැන් මම මේ නේම් එක ටයිප් කරනවා සමන් කියලා සමන් කන්ටැක්ට් නම්බර් එක ඇඩ්‍රස් එක ලියා පිටිය date of birth අද දවස gender male ඔන්න මම සබ්මිට් කරනවා මේ student name එක සමන් contact number එක මේ address එක කුලියා පිටිය date of birth එක මෙන්න gender එක male දැක්කද මේ දරුවන් දැක්ක නේද ඔන්න අර ඔයාලා ඇහුවනේ ඇයි name කියලා variable එකක් දාන්නේ කියලා name එක දැම්ම මෙන්න මේ වෙනුවෙන් මේ data ටික gender එක මේකයි date of birth මේකයි address එක මේකයි අන්න අර දාපු name එකට attach වෙලා තමයි අපිට data ටික හම්බෙන්නේ දැක්ක නේද clear right එහෙනම් coding කෝ මෙන්න coding මෙන්න හරි මේ button එක දාගන්න ඉස්සෙල්ලා අපි කොහොමද මේ disable value එක දැම්මේ මේකට disable කරලා value එක දැම්මේ කොහොමද value එක enter කරලා disable කියන attribute එක දැම්මා disable equal disable කියලා ලිව්වත් කමක් නැහැ හරි අර දැන් අනිත් ඒවා වඩා format වඩා වෙනස් නේ තේරෙනවද disable equal disable අර වලට මේ format එකෙම ඕනනම් හරි html5 වල අලුත් ටෙක්නික්ස් තමයි මෙන්න මෙව්වා disable කියලා විතර හරිවත් ඇති තේරෙනවද ඕව නැහැ html4 වල html4 වලදී වනම් මේ විදිහට clearද අලුත් ක්‍රමයකින් ගන්න තියනේ හරි එහෙනම් කරන්න බලන්න ඉක්මනට ඔන්න සබ්මිට් බටන් දෙක රීසෙට් සබ්මිට් බටන් එක